අයිබුවන්. ජීවිතයට ඉඩක් දෙන්න අපි අද දවසේදීත් සූදානම්. බොහොම සුවිශේෂී වැඩසටහනක් අපි අද දවසේ ඉදිරිපත් කරන්න හේතුවා. අපි මේ වැඩසටහනෙන් විශේෂඥ වෛද්‍යවරුන් කැඳවලා විවිධ රෝගාබාධ පිළිබඳව කතා කරනවා. ඒ රෝගාබාධ වලට හේතු කාරණා කතා කරනවා. ඒත් එක්ක මේවට කරන ප්‍රතිකර්ම, පරීක්ෂණ කටයුතු, මේ ආදී බොහෝ දේවල් වෛද්‍ය විද්‍යාත්මකව අපි කතා බහ කරනවා ජීවිතයට ඉඩක් වැඩසටහනෙන්. අද අපි වෙනස් වුණු වැඩසටහනක් ඔබට ඉදිරිපත් කරනවා කියලා කිව්වේ, අපේ ජීවිතයේ යම් යම් ගැටලු නිසා අපිට සමහර විට අපේ ශරීරයේ විවිධ කොටස් අහිමි වෙන්න පුළුවන්. නමුත් ඒ අහිමි වෙන කොටස් නිසා අපිට අපේ ජීවිතයේ කඩාවැටීම් වලට ලක් වෙලා සියලුම වැඩ කටයුතු කරගන්න බැරි අඩපණ තත්වයකට පත් වෙලා අපේ ගෘහ ජීවිතයෙන් පිටින්ම කඩාගෙන වැටලා අපි පරාජය වෙනවා නම් අන්න එතෙන්ට අපිට පුළුවන් නම් යම් කිසි විදිහකින් දැවැන්ත රුකුලක් ලබා දෙන්න අපි ඒකත් වෛද්‍ය විද්‍යාත්මකව කරුණු සලකා බලමින් අපේ ජීවිතය ගොඩනගන්න සූදානම් විය යුතුයි. අන්න එවැනි ශිල්පියෙක් පිළිබඳවයි අපි අද දවසේ කතා කරන්නේ. වෛද්‍යවරයෙක් නොවුනත් ඔහුට පුළුවන් සමහර විට අතපය නැති වෙන අවස්ථාවන්, විශේෂයෙන්ම අපි පාදයක් අහිමි වෙන අවස්ථාවකදී යම් හේතුවක් නිසා ඒ පාදය හා සමානව හොඳට ක්‍රියාත්මක කරන්න පුළුවන්, අපේ එදිනෙදා වැඩ කටයුතු කරන්න පුළුවන් පාදයක් අපට ලබා ගන්න පුළුවන් නම් එතනත් තියෙන වෛද්‍ය විද්‍යාත්මක සාධක අනුව රෝගී තත්ත්වයේ සුව වෙනවා තමයි. ඒ නිසාවෙන් අපි අද දවසේ බොහොම සුවිශේෂී නිර්මාණ මේ අපේ දායාද කරලා ඒ ජාත්‍යන්තරයට ගෙනහිල්ලා කීර්ති නාමයක් දිනාගත්තු බොහොම අපූරු තරුණ පුද්ගලයෙක් හඳුන්වා දෙන්න කැමතියි. මා තරුණයෙක් කියලා කියන්නේ ඌ තවමත් වැඩි වයසක් නැහැ. මේ නව නිපැයුම් කරුවෙක් විදිහට අපේ රට හඳුනාගත්තු, ලෝකේ හඳුනාගත්තු අරුණ සමරවික්‍රම. ආයිබෝන් අරුණ ඔබට. මම මේ ගොඩාක් දේවල් කිව්වේ, තව හුඟක් දේවල් ඔබ ගැන කියන්න තියෙනවා. අපි ඒක මේ වැඩසටහන ගලාගෙන යන අතරතුරේ කතා කරමු. මුලින්ම දැන් ඔබ නව නිපැයුම් කරුවෙක් විදිහට තමයි අපේ රට සහ ජාත්‍යන්තරය දන්නේ. මට මුලින්ම කියන්නකෝ, මේ නව නිපැයුම් කරුවෙක් වෙන්න කලින් ඔබේ ළමා කාලය කොහොමද ගෙවෙන්නේ? ඔබ අලුත් දේවල් ගැන හිතන්නේ ඔබ කාලයක් ගියාට පස්සේ, අර පොඩි අවදිය පුංචි කාලේ මතකයේ කොහොමද ඔබට? ඔව්, ඇත්තටම කිව්වොතින් මගේ කුඩා කාලය බොහොම දුක්බර අවදියක් වුණා. හේතුව මගේ පියා අහිමි වුණා මම දෙකේ පන්තියේදී විතර. එතකොට මගේ මල්ලිලා දෙන්නයි මායි අම්මයි හිටියේ. ඒ අතරේදී මම උදේට ඉස්කෝලේ යනවා, හවසට ගැරිජ් එකට යනවා. ඒ ගැරිජ් එකට ගිහිල්ලා මෙකෑනික් වැඩ, වාහන ටින්කරින් වැඩ, පේන්ට් වැඩ, ඒ කියන පසු ඒව තමයි මම කරේ. ඒ යන අතරේ මම උසස් පෙළ හදාරන සමත් වුණ ඕලෙවල් විභාගේ පාස් වුණා. ඉතින් ওই අතරේ තමයි නව නිර්මාණ පැත්තට යොමු වෙන ප්‍රධානම හේතුුනේ අර ගැරිජ් එකකින් ලැබපු ආභාසයත්. මා කුඩා කාල සිටම මොනවා හරි දෙයක් දැකොත් මදේ බලන්න ඕන කියන දේ තමයි, ඒක තමයි මගේ සිතුවිලි තිබුණේ, ඇඟේ තිබුණේ. ඉතින් මට විශ්වාසයක් තියෙන මොනවා හරි දෙයක් කරන්න පටන් ගත්ත මේක ඉවරයක් කරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසයකුත් තියෙනවා. ඉතින් අර ගෙදර පවුල් පසුබිමයි අපිට ජීවත් වීමට වෙරදරන්න වුණා. ඒ සියල්ලත් එක්ක තමයි ගැරිජ් එකට යන්න උනේ. ඊට පස්සේ ওই අතරදී තමයි අපේ රටේ තිබුණු යුද්ධමය තත්ත්වය නිසා මගේ මිතුරෙකුට පාදයක් අහිමි වුණා, චාව කච්චේරි වලද. ඉතින් ඔහු එදිනෙදා වැඩ කටයුතු කරගෙන යෑමේදී යම් යම් අපහසුතාවයන්ට පත් වුණා. ඒ කියන්නේ තව කෙනෙකුගේ පිළිසරණක් අවශ්‍ය වෙන දැන. ඉතින් මම ඒ අවදි වෙනකොට මොකද මමත් පවුලේ බර කරගහලා තිබුණු නිසා මට යුද්ධයට යන අවස්ථාවක් තිබුණේ නැහැ. නමුත් මම හිතුවා මම යුද්ධයට නොගියත් මගේ සමවයසේ අය යුද්ධයට ගිහිල්ලා පාදයක් අතපයක් අහිමි වෙලා අසරණ වුණාම ඔවුන් මුහුණ පාන ගැටලු ගැන පොඩි සංවේදී තාවයක් ඇති වුණා. ඉතින් මම බැලුවා කොහොමද මම ඔවුන්ට පිටවන්නේ කියලා. ඉතින් මම මිනිස්සු ඇවිදින විදිය, බයිසිකල් පදින විදිය, දුවන විදිය හැමදේම බැලුවා. ඉතින් අර මට අර කුඩා කල සිට පුහුණු වෙලා තිබුණු අර අලුත් දෙයක්, අර මදයක් බලන ඒ සිතුවිල්ලත් එක්ක මම මට මිනිස්සෙක් බයිසිකලේ පදිනකොට මට ඒ කකුලේ අභ්‍යන්තරයේ මෙන්න මෙහෙම ක්‍රියාත්මක වෙනවා ඇති කියලා සිතුවිල්ල මගේ ඔළුවට එනවා. ඒක සාමාන්‍ය ඕනෑම නව නිර්මාණකරුවෙකුට ගොඩක් එනවා. ඉතින් ඊට පස්සේ තමයි මම අර එදිනෙදා අහු මූණ පාපු ගැටලු වලට පිළිතුරක් විදිහට තමයි පළවෙනි කෘතිම පාදය පළවෙනි නිර්මාණයේ විදිහට බිහි කරේ. ඒක 2005 වසරේදී කෘතිම පාදය බිහි කරා. මට මගේ කෘතිම පාදය සාමාන්‍ය පාදයක් වගේ වල්ලු කරෙන් ඇඟිලි වලින් ඔක්කොම වැඩ කරනවා. හේතුව අපේ සාමාන්‍ය පාදයක අස්ථි පද්ධතිය හා සමානවම මැෂින් එකක් තියෙනවා කකුල ඇතුලේ. ඒක තමයි සාමාන්‍ය පාදයක් වගේ වල්ලු කරෙන් ඇඟිලි වලින් ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මට 2005 වසරේ පේටන් බලපත්‍රය හම්බුණා.
ජනාධිපති සම්මාන පළමුණ ස්ථානය විශිෂ්ටතම නව නිර්මාණකරුවට හිමි සම්මානය හම්බුණා. හැබැයි ඇත්තටම මම එහෙම සම්මාන බලාගෙන හදපු දෙයක් නෙවෙයි. ඊට පස්සේ 2005 සම්මානය හම්බුණාම මට ඉතින් ඇත්තටම මම අර ගමේ ඉඳලා ගැරිජ් එකේ ඉඳලා ඒ ලැබුව ආබාසිත් එක මට හිතාගන්න බැරුණේ මම මොකද්ද කරන්න ඕන කියලා. ඉතින් මම මේ කකුලයි වතුර බෝතලෙකුත් අරගෙන කොළඹට ආවා. ඒ හදපු කකුලයි වතුර බෝතලෙකුත් අරගෙන ආවා. කොළඹට ඇවිල්ලා ඉතින් මට හිතවතුන්ගේ ගෙවල් වල කීප දවසක් හිටියා. නමුත් දිගටම ඉන්න උන්ට කරදර කරන්නත් මම සාමාන්‍ය කරදර කරන අඩුයි. ඉතින් මම පන්සලේ මට පන්සල පිහිටුණේ වෙලාවේ ඇත්තටම මේ පන්සලේ ස්වාමීන් වහන්සේ කෙනෙකුත් වැඩවසන්නේ නැහැ. ඉතින් මම මේ පන්සලේ ගිහිල්ලා ඒ කියන්නේ ගොඩක්ම දුක්බර විදියට තමයි. හැබැයි මගේ ආත්ම විශ්වාසයක් තිබුණා. මම නිර්මාණයක් කරනකොට මම ඒක මම හිතන්නේ දෛවය විසින් මොනක් හරි ආශිර්වාද කරනවා වගේ අපිට දැනෙන දෙයක් තියෙනවා. ඔයා බය කරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය අපිට ලැබෙනවා. ඉතින් ඒකෙදි මම මේ පන්සලේ සති දෙකක් විතර ඉන්නකොට මට හැමදේම ලැබෙන්න ගත්තා. ඊට පස්සේ මම ජනාධිපති සම්මාන පරිණතනට පත් වුණු නිසා මට මම ලංකාව නියෝජනය කරමු අන්තර්ජාතික නව නිර්මාණ තරගාවලියකට සහභාගී වුණා ශිෂ්ටලන්තයේ තිබිච්ච. ඒක 35 වෙනි අන්තර්ජාතික නව නිර්මාණ තරගයේ රටවල් 146ක් එකට සහභාගී වුණා. ඉතින් ඒ තරගාවලියේදී ඒ වෙලාව වෙනකොට අපේ රටේ යුද්ධේ තරගාවලියේදී ඔක්කොම තරංකරුවන්ට සම්මාන දීලා ඉවර වුණා. දැන් මට මුකුත්ම නැහැ. ඉතින් නමුත් මට ඒ සම්මාන ගැන ආසාවක් තිබුණේ නැහැ. ඊට පස්සේ තරගාවලිය අවසානයේදී මට හිතාගන්නත් බැරි විදිහට මගේ මට ඒ වෛද්‍ය අංශයට තමයි මම වැටුනේ. මගේ නිර්මාණය වැටුනේ ආබාධයන් ස්වාධීන කිරීම කියන ඒ කැටගරි එකට තමයි. ඒකෙදි මට සිල්වර් මෙඩල් එක හම්බුණා. ඒ වගේම හිතාගන්න බැරි මුදලකට මගේ පේටන්ට් බලපත්‍රය ඉල්ලුවා ඩොලර් මිලියන් 50කට විතර වගේ. මට පුරවැසිභාවය රටවල් දෙකකින් දෙන්න ඔබට ඒක දෙන්න අවස්ථාව තිබුණා. ඇත්තරම තිබුණා. කැමැත්තක් තිබුණා නම්. ඕ නමුත් ඇත්තරම මට ඒ වෙලාවේ තිබුණ හැඟීමක් මම යුද්ධෙට ගියේ නැහැ. මගේ සහෝදර යුද්ධෙට ගිහින් ඉන්නෝ. මම මොකද්ද රට වෙනුවෙන් කළ යුත්තේ කියන දේ තමයි මගේ සිතුවිල්ල තිබුණේ. ඉතින් අර ඩොලර් මිලියන් 50ක් කියන එක මට ඒක අවබෝධයකුත් නැහැ. ඒ වෙනකොට මට එහෙම වටිනාකමක් තිබුණා. මගේ සිතුවිල්ල තිබුණා. ඒක නේද ඔබේ රටගෙන අභිමානයක් ආඩම්බරයක් තිබුණා. මට ඕන වුණේ යුද්ධෙට ගිහිල්ලා කකුලක් නැති වුණා නම් එයා සමාජගත වුණාම එයා තව කෙනෙක් පෙලා තලා පෙලන්නේ නැතුව එයාට තමන්ගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් විදිහට අපි වගේ සමාජගත කරන්න පුළුවන් නම් කියන සිතුවිල්ල තමයි මට තිබුණේ. ඉතින් මම ඒක විකුණන්නේ නැහැ. ඉතින් ඒකත් අරගෙන මම ලංකාවට ආවා. ඉතින් මට ඊට පස්සේ හම්බුණා මම ගොඩාක් ගරු කරපු මං ඒ ගැරිජ් වැඩ කරන කාලේ ගරු කරපු ඔබතුමිය දන්නවා ඇති ඉංජිනේරු කුලසිංහ මහත්මයා. එතුමා අපේ රටේ නව නිර්මාණ ශාස්ත්‍රයට බොහෝ දේවල් කළා. එක්තරා තැනකින් එතුමාට නතර වෙන්න සිදු වුණා. මං හිතන්නේ ඒකට පැවති සමහර රජයන් වලින් එතුමාට බලපෑම් ආවා. ළඟම උදාහරණයක් විදියට එතුමාගේ විශිෂ්ට නිර්මාණයක් වන කොන්ක්‍රීට් සිල්පර කොට. දැන් අපි අද මැලේසියාවෙන් ගේනවා. එතුමා ඒක ලංකාව ඉස්සෙල්ලාම හැදුවේ. ඉතින් මට හිතුණා එතුම එක්තරා තැනකින් නතර කරපු තැනකින් මට සම්මානයක් හම්බුණා. එතුමා නැති වෙලා පළවෙනි අනුස්මරණ කුසලාණය මට හම්බුණා දේශීතැසි ජාතික ව්‍යාපාරය විසින් මට පිරිනැමුවා. විශිෂ්ටතම නව නිර්මාණකරු විදියට මේ කියන්නේ දැයට ලොකු දෙයක් දායාද කර විදියට. ඉතින් මට හිතුණා මට මේක අරගෙන ඉස්සරහට යන්න පුළුවන් කියලා ආත්ම විශ්වාසයක් ඇති වුණා. ඊට පස්සේ මම ඒක ඇත්තටම එවකට මට දේශපාලනයක් නැහැ. මම රටේ නිර්මාණකරුවෙක්. ඒකට රට පාලනය කරපු අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට එන්න කියලා. මට මතකයි මම යනකොට රෑ 9ට විතර ඇති. එතුමා මට ඉඳගන්න කියලා ඉවරලා කිව්වා. මම යනකොට මගේ ගෙවල් තියෙන තැන පවා හැමදේම එතුමා දන්නවා. මම එහම මොනවද ඕන කියලා. මම කිව්වා සර් මට තනි බස් එකක ඇවිල්ලා මිනිස්සුෙකුට එන්න පුළුවන් තැනකින් ඉඩමක් දෙන්න කියලා මේක කරන්න. කරන්න පුළුවන්ද කියලා ඇහුවා. මම කිව්වා මට ආත්ම විශ්වාසය තියෙනවා මම ගමේ ඉඳලා ආවේ කකුලක් තරන් ආයේ මට කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මට ඉඩම ලබා දුන්නේ එතුමා. ඊට පස්සේ ඒක දේශීය කර්මන්ට මතකයි අද වගේ මතකයි. මට කිව්වා දරුවෝ ඕගොල්ලෝ ඉපැත්ත හදාගෙන ඉන්න කිව්වා. කකුල් නැති වෙන මිනිස්සු ඕගොල්ලෝ දෙපයින් නැගිටවල ගියොතින් අපිට මේ රට ඉස්සරහට ගෙනියන්න තරම් අමාරු දෙයක් නෙවෙයි. ඉතින් මට රටේ නායක එහෙම කිව්වම ලොකු බලාපොරොත්තුවක් ඇති වුණා මට. නෑ අපිට අත දෙන්න කෙනෙක් ඉන්නවා අපිට ඉස්සරහට යන්න පුළුවන් නව නිර්මාණ වලට හොඳ කලක් තියෙයි කියලා. මොකද ඒ වෙනකොට දැන් මගේ ආදායමක් ලැබෙන සියලු පැති වැහිලා තිබුණේ. මොකද නව නිර්මාණෙත් තරම් කොළඹට ඇවිල්ලා මට රැකියාවකුත් නෑ මුකුත් නෑ. දන්න අඳුරන අයත් අඩුයි. අඩුයි කොළඹ ප්‍රදේශයේ ඔබතුමීට කියන වේල් තුන එක වෙලකට තෝස් එකක් කාලා වතුර කප් බීලා තමයි හිටියේ. හැබැයි මම
මගේ ම බුද්ධාගම මම අදහනෝ මට මොක්හරි ශක්තියම් මගින් හැමදේම වෙලාවට ලබල දුන්න. ඒක නිසා ඊට පස්සේ මට අයි යන්න සිද්දුන කොරියාවේ ලංකාව නියෝජන කරන තරගයකට. ඒක මට හම්බුනේ රටවල් 146කින් තරගාවලිය විශිෂ්ටතම නිර්මාණය උදෙසා වූ සම්මානය. ඉතින් මට ඒකත් හම්බුනා මට හිතුණා මනෑ මට මේක කරන්න පුළුවන් දේශීය දෙයක් විතර මම මේක විකුණන්න ඕනේ නැහැ කියලා. එතකොට මම මෙහි අර ආයතනය හදලා මම ලංකාවේ දේශීය ආයතනයක් විදියට දේශීය කර්මාන්තයක් විදියට දේශීය නිර්මාණකරුවෙක්ගේ ව්‍යාපාරයක් විදියට ගොඩ නැගුවා. එතුමා මට දීපු අතහිතයි. ඒ වගේම සඳහන් කරන්න ඕන මට මේක අතුපැලේ ඉඳලා රජමැදුර දක්වා හිත හොඳ බොහෝ දෙනෙක් මට මේක අද ඇත්තටම දේශීය කර්මාන්තයක් විදියට ලංකාවේ තියෙන ඒක නිසා. නැත්නම් ඔබතුමිය අර ඉස්සෙල්ල කිව්වා වගේ මට මේක විකුණලා යන තැනට පත් වෙන්න තිබුණා මට එහෙම උදව් නොකරන. එහෙමනම් මම අද මෙහෙ නැති වෙන්න පුළුවන්. හැබැයි එහෙම ගියා නම් දැනට ලැබෙන ආරාධනත් එක්ක මට හිතෙනවා මගේ පෞද්ගලික ජීවිතේ ගොඩක් සාර්ථක වෙයි. මොකද සමහරවිට ඔබතුමිය දන්නවා මම තව නිර්මාණයක් කරා. මම නිර්මාණ කරන්නේ කාලානුරූපීව ඒ සමාජයට අවශ්‍ය. ඉස්සෙල්ලාම මම බලන්නේ නිර්මාණයක් කරන ගියා ඔලුටනේ හැමදේම එළියට දාලා බෑ. මම හදන දේ මම මේ මිලියන 20ට තමයි විකුණන්න ඕන. මේ මිලියන 20ට විකුණලා සල්ලි කරගෙන තමා තව අයට රැකියා දීලා මේක දේශීය දෙයක් විදිහට කරගෙන පිටින් ගෙනන එකට මට අභියෝග කරන්න පුළුවන් නිර්මාණයක් බිහි කරෝ දින් තමයි මම නිර්මාණකරුවෙක් විදිහට සාර්ථක. ඉතින් මම එහෙම හිතලා තමා නිර්මාණ බිහි කරේ. දැන් දෙවෙනි එතුමා මට සහයෝගය දීලා ආරම්භ කරපු ඒ ආබායතයන්ට ස්වාධීන කිරීම සඳහා වූ කෘතිම් පාදය ඊට පස්සේ තමයි රේල් ගේට්ටුව නිර්මාණය කළේ. හොඳයි. අපි ඒ රේල් ගේට්ටුව නිර්මාණය කරපු විදිහ ගැනත් අපි අනිවාර්යෙන්ම අරුණගෙන් දැනගනිමු. මොකද මේ ජීවිත රිඩක් දෙන්න තමයි අපි හැම මොහොතකම උත්සාහ කරන්නේ මේ වැඩසටහනෙන්. අද වෙනකොට මේ ආවාස්කින් රෝහල හරහා ලංකාවේ දැවැන්ත වැඩසටහනක් පුළුල් වැඩසටහනක් දියත් වෙනවා. ඉතින් අපි අරුණත් එක්ක බලාපොරොත්තු වෙන්නේ ඒ දැවැන්ත වැඩසටහන ඔබ අතරට ගෙනහිල්ලා ඔබවත් සම්බන්ධ කරගෙන මේ වැඩසටහනට යම් කිසි විදිහකින් තව තව ආලෝකයක් එකතු කරන්නේ කොහොමද කියන එක පිළිබඳ කතාබහ කරන්න. අපි විරාමයක් අරගෙන ඒ නව නිපැයුම් කරුවෙක් විදිහට අරුණ මේ රේල් ගේට්ටුව කොහොමද නිර්මාණය කරේ කියන එක පිළිබඳව කතා කරමු. හොඳයි. විරාමෙන් පසුව නැවතත් ජීවිත රිඩක් දෙන්න සූදානම්. අපි නව නිපැයුම් කරුවෙක් එක්කයි කතා කරන්නේ අරුණ සමරවික්‍රම මහතා සමගින්. අරුණගේ විශේෂත්වයක් තියෙන්නේ අරුණ මේ මුලින්ම නව නිපැයුම් කරුවෙක් විදියට මේ ලෝකය දැනගන්නේ අහිමි වෙච්ච පාද එහෙම නැත්නම් අත් මේ වට මේ કૃතිමව මේ සපයන අත්පා සැකසීම පිළිබඳව. හැබැයි මෙහි තියෙනවා විශේෂත්වයක්. ඒක තමයි අපි ඉදිරියේදී ඔබට පෙන්නනවා මේ අත්පා පාවිච්චි කිරීමේදී මේ අත්පා නැති කෙනෙකුට තමන්ට අතපය නැහැයි කියලා දැනෙන්නේ නැති වෙන තරමට බොහොම සංවේදී විදිහට තමයි මේ උපකරණ නිර්මාණය කරන්නේ. සහ මේ උපකරණ පැළඳගෙන අපිට බොහොම පහසුවෙන් තමන්ගේ වැඩ කටයුතු කරන්නට පුළුවන්. සමහර විට ඔබ විශ්මයට පත්වේ අපි ඉදිරියේදී පෙන්වන රූප රාමු මේ වගේ පාදයක් නැති කෙනෙකුට මේ වගේ දේවල් කරන්න පුළුවන්ද කියලා හිතෙන තරමට මේ අරුණ නිෂ්පාදනය කරපු මේ දෙපා වලින් ශක්තිය ලැබෙන පුද්ගලයන් අපි ඉදිරියේදී වැඩසටහන අතරතුර අපිට පෙන්වන්නට සූදානම්. හොඳයි. අර රේල් ගේට්ටුව හැදුවේ කොහොමද කියලා කියන්න අරුණ. ඔව්, ඒකටත් සිතුවිල්ලක් තමයි. දැන් ඔබතුමියට මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි රෝහල් පරීක්ෂක අකුලක් නැති කෙනෙක් ආවම අපි එයා නවත්තගෙන එයාට එයාගේ උසයි බරයි අරගෙන තමයි කකුල නිර්මාණය කරන්නේ. කකුල නිර්මාණය කරලා දාලා පුරුදු කරනවා. එයා දැන් සමහරක් විට එයාගේ ජීවන වෘත්තිය බයිසිකල් මේ මාළු විකුණන එක වෙන්න පුළුවන්. අපි බයිසිකල් පදින පුරුදු කරනවා. මොකද කකුලක් දීලා එයා යව්වට එයාට ජීවත් වෙන මාර්ගයක් නැත්නම් වැඩක් නෑ. ඒක සමාජගත කිරීමක් නෙවෙයි කියන විදිහට තමයි මම දකින්නේ. මම පොඩ්ඩක් වෙනස් විදිහට හිතන්නේ. ඉතින් මට හිතුණා දැන් ඒ ආපු ළමයෙක් තමයි වෛද්‍ය ශිෂ්‍යෙක් ආවා අනුරාධපුරේ. එයාගේ කකුල් දෙක පාද දෙකම අහිමි වෙලා තිබුණා දුම්රිය නිසා. එක කකුලක කකුලෙන් භාගයකුත් අනිත් කකුල ධනිසෙන් ඉහෙලත්. ඉතින් මට හිතුණා කකුල් දෙකම නැති එකට කකුල් දෙකක් දීලා එයා නැවත වෛද්‍ය වෘත්තියට යොමු කරන එක ඒ වෙනකොට මට එක අභියෝගයක් නෙවෙයි. නමුත් මම හිතුණා එහෙම නොවෙන්න නම් අපි මොකද්ද කරන්න ඕන කියලා. දැන් මම අර අපි නිර්මාණකරුවෙක් විදිහට හිතන විදිහ පොඩි වෙනසක් තියෙනවා. දැන් අපි දුම්රිය දැන් දුම්රිය ආරක්ෂක ගේට්ටු පද්ධතිය හැදුවේ මම අපි මොහොතකට හිතුවතින් දුම්රිය කියන්නේ පණ තියෙන දෙයක් කියලා. එයා ගමන ආරම්භ කරපු තැන ඉඳලා ගමනාන්තය දක්වා එයාගේ ගමන එයා යනවා. එයාගේ පාරේ එයා අනිවාර්යයෙන්ම යනවා.
ඉතින් ඕකට ඇතුල් වෙන බාහිරින් ඇතුල් වෙන අපි තමයි ආරක්ෂා වෙන්න ඕනේ. ඉතින් අපි ආරක්ෂා වෙන්නේ නැත්නම් එයාට සිතුවිලි නැහනේ. ඉතින් අපි තමයි ඒක දැනගන්න ඕනේ. එහෙම හිතලා තමයි මම මේ දුම්රිය අරස් මාර්ග පද්ධතිය නිර්මාණය කළේ. ප්‍රධානම සිතුවිලේ වෛද්‍ය ශිෂ්‍යට පාදය අහිමිවීම. ඊට පස්සේ ඒක ඇත්තටම මම නිර්මාණය කරක සූර්ය තාපය සූර්ය කොෂාරා තමයි වැඩ කරන්නේ. සෝලර් සිස්ටම්. ඒක කෝච්චිය එන්න යම් කිසි කෝච්චියේ දුර ප්‍රමාණයත් එක්ක ගණනය කරලා ගන්න දුරකින් තමයි මේව කරන්නේ. විශේෂම දෙයක් වුණේ මම නවීන තාක්ෂණය වගේම විශේෂ සඳහන් කරන දෙයක් ආරණාවක් තියෙනවා. මම මෙකැනිකල් කියන ඉබේ ක්‍රියාකාරී වෙන දේවල් නිර්මාණය කිරීම සඳහා පොඩි විශේෂ නැඹුරුවක් තියෙනවා. ඉතින් මම මේ මම කල්පනා කරා දැන් රේල් ගේට්ටුවක් අපිට හැදුවා නවීන තාක්ෂණයෙන් අපිට පුළුවන් සෙන්සර් එකක් ගැනලා තියලා අපිට හදන්න. හැබැයි යම් කිසි මොහොතක මේ සෙන්සර් එක වැඩ කරේ නැති වුණොත් ඒ හරහා දුම්රිය මාර්ග හරහා යන පාසල් බස් එකක් හෝ වෙන්න පුළුවන්, වෙන දෙයක් වුණොත් ලොකු විනාශයක් වෙන්න පුළුවන්. මම බැලුවා එහෙම නොවෙන්න නම් මොකද්ද කරන්න? අපි නවීන තාක්ෂණයත් එක්ක අපි අර පරණ අපේ සිතුවිලිත් එක්ක ඉබේ ක්‍රියාත්මක වෙන යමක් නිර්මාණය කරන්න ඕන කියලා මම නිර්මාණය කරා ස්විච් එකක්. ඒක කෝච්චියේ බරට විතරයි වැඩ කරන්නේ. ඒ කෝච්චි ඒ අපි අවශ්‍ය කරන දුර ප්‍රමාණයෙන් හයි කරාම කෝච්චි එතෙන්ට ආම එයා එතනින් සිග්නල් එක ගන්නවා. එයා සිග්නල් එක අරන් ඒ ප්‍රධාන ගේට්ටු තියෙන තැනට දෙනවා මම ආවා කියලා. එතකොට එයා ඉතුරු කට්ටියට දෙනවා හරයි මෙතනින් ආවා මේක වහගන්න, මේ ලයිට් එක පත්තු කරගන්න, බෙල් එක වදින්න, ගේට්ටු වහගන්න. හරියට sannivedana වෙනවා. හරියට sannivedana. ඒ වගේම තමයි මම නිර්මාණය කර මං කල්පනා කර දැන් එක වැරදිලා හරි මේ පැත්තේ එක සිග්නල් එක අපි මේ සෙන්ස් කරන තැනක් ගියොත් එක්කෝ මගේ ස්විච් එක හරි කැඩුනොත් කොහොම මොකද වෙන්නේ? ඒත් අර අනතුර වෙන්න පුළුවන්. මම ඒක නිසා එක පැත්තට සිස්ටම් පහක් දැම්මා. ඒ පහම ෆේල් වුණොත් තමයි දුම්රිය ගේට්ටුව වැහෙන්නේ නැතුව යන්නේ. ඒ වගේම තමයි ගේට්ටුව මේ පැත්ත එක පැත්තක් වැහුන්නේ නැති වුණත් අනිත් පැත්ත වැහෙනවා. ඒ කියන්නේ දැන් මට අවශ්‍ය වුණේ එකක් නැතුණා තව එකකින් හරි ආරක්ෂාවක් ආරක්ෂා වෙනවා. තව එකකින් ආරක්ෂා වෙන විදිහට තමයි ඒක නිර්මාණය කළේ. ඉතින් ඒක මම මාස 6ක් බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ දුම්රියෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය දෙකාධිකාරතුමා ඇතුළු සියලු දෙනාගේ අවසර අරගෙන මම ඒක ස්ථාපනය කරා. මාස 6ක් දෛනික වාර්තා. ඒ කියන්නේ කෝච්චිනලාට හරියට වැඩ කරාද නැද්ද කියන එක අවංකවම ලියලා මිනිස්සේ පඩියක් දීලා තිව්වා. මොකද මම දැනගන්න ඕන මගේ නිර්මාණය හරිද කියලා. ඒක හරියන්නේ නැහැ. මොකද මට එතනට වෙලින් ඉන්න බෑ. ඒ පැය ගාන දවස් ගානම ඒ මාස 6 තුලම මම පඩියක් දීලා මිනිස්සේ තියලා මම බැලුවේ කෝච්චි එක වැඩ කරන. මුල් මාසේ විතර වගේ යම් යම් අඩුපාඩු සිද්ධ වුණා. ඒ කියන්නේ ඒ අඩුපාඩුව කියන්නේ කෝච්චිය ගිහිල්ලා බොහෝ වෙලාවකට පස්සෙ තමයි දැන් අත්විඳින දේම අත්විඳ අපි. කෝච්චිය ගිහිල්ලා යම් කිසි වෙලාව විනාඩි 5ක් විතර ගියාම තමයි බැරියර කැරේ. ඉතින් ඒකත් වළක්වා ගන්න ඕන කියලා හිතලා තමයි වෙනස් කළා. දැන් කෝච්චිය යනවත් එක්කම අපිට අස්තියාදු වෙන්න ඕනේ නැහැ. අපි ට්‍රැෆික් එකේ ඉන්න ඕනේ අපිට යන්න පුළුවන්. මොකද ගේට්ටුව ඉබේම විවර වෙන නිසා. ඉතින් කිසිම කෙනෙක් බාහිර කෙනෙක් පුද්ගලයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒක ක්‍රියාත්මක කරන්න. ස්වාභාවික ක්‍රියාත්මක වෙන විදිහට දුම්රිය ආරක්ෂිත පද්ධතියක් නිර්මාණය කරා. ඒ මගේ දෙවෙනි නව නිර්මාණය. ඔව් ඒක තමයි. දැන් ඒ නව නිර්මාණය එතනින් පස්සේ එතනින්ම අර ලැත්තන ලොප් වෙච්ච ස්වභාවයක් තමයි අපිට පසු කාලීනව දැනගන්න ලැබුණේ. හැබැයි දුම්රිය අනතුරු ඒ ආකාරයෙන්ම සිදු වෙනවා. දැන් සමහර විට අපිට වාහනයක් දුම්රියක හැපිලා ආය හත් දෙනෙක්ගේ ජීවිත අහිමි වෙලා පුවත්පත්වල රූපවාහිනියේ ගුවන් විදුලියේ ඉතින් මහා විශාල විස්තරයක අපි ප්‍රවෘත්ති වාර්තා කරලා අනේ අපොයි කියලා කිව්වට අපි එතනින් ඒ සිදුවීම අමතක කරනවා. අපි ඒකට විකල්පයක් හොයන්නේ නැහැ. මම හිතන්නේ මේක ජනතා විදියට නෙමෙයි මේක රටක රජයක අවධානය තමයි විශේෂයෙන්ම යොමු වෙන්නට ඕනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දැන් මේ වෙනි වැඩසටහන් තුලින් මේවා මේ යලි යලි මතකයේ අවදි කිරීම තුලදීවත් අදාළ බලධාරීන්ගේ ඇස යොමු වෙයි කියලා. කොහොම වුණත් අපි අද දවසේ අපේ වැඩසටහනට සමුදෙන්න සිදු වෙනවා. ජීවිත ඉඩක් වැඩසටහනට සමුදෙන්න සිදු වෙනවා කාලය හැමාර නිසා. අපි අරුණත් එක්ක ඊළඟට කතා කරන්නේ පළවෙනි නව නිපැයුම કૃතිම පාද සැකසීම. මේ පිළිබඳව ඔබට සජීවී රූප රාමු සමගින් අපි වෙන්නන්ට බලාපොරොත්තු වෙන්නේ මේවා ලෝකයේ කළ හැකි දේවල්. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මේ විදිහට මැදිරිය කතා කරනකොට ඔක කතා කරන එක නම් ලේසි කරන්න ගියම අමාරුයි කියලා අපි කරලා පෙන්නන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ආවාස රෝහල තුල මේ වෙනකොට සිදුවන දැවැන්ත මෙහෙවර පිළිබඳව අපි ඔබට පෙන්වනවා ඊළඟ වැඩසටහනේදී තවදුරටත්. ඒ එක්කම මම බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් අපි ජනතාවත් එක්ක එකතු වෙලා ජීවිත රිඩක් වැඩසටහන සමග එකතු වෙලා අරුණත් එකතු කරගෙන ටිකක් වෙනස් වුණු ගමනක් අපේ ජනතාවට සෙතසලසන සහනය ලබා දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන එක තමයි මගේ අරමුණ වෙලා තියෙන්නේ. මම හිතන්නේ අරුණගේ අරමුණ වෙලා තියෙන්නේ ඒක. මොකද මේ වැඩසටහන ආරම්භයට පෙර අපි
පැය ගණන් දවස් ගණන් අපි කතා කළ මේ වැඩසටහනට ප්‍රවිෂ්ටයක් ලබා ගත්තේ. ඉතින් අරුණ ඔබට බොහොම ස්තුතියි අද දවසේ අපේ වැඩසටහනට පැමිණියාට. නව නිපැයුම් කරුවෙක් විදිහට මුළු ලෝකයේම හඳුනාගත්තු අරුණ සමරවික්‍රම මහතා තමයි අද ජීවිත ඉඩක් වැඩසටහනෙන් ඔබව මුණ ගැසුනේ. එහෙමනම් අපි අරුණත් සමගින් ඊළඟ වැඩසටහනේදී හමු වෙමු. අද දවසට සමුගන්නවා. සුබ දවසක් ඔබට.